අයිබුවන් අලුත් මාසයක පළමු සතියන්තයේ සෙනසුරාදා අද දවසේ ඔබේ වෛද්‍යවරයා හමුවන්නට සූදානමින් සිටින්න. අලුත් මාසයක් වුණාට එහි පළමු සතියන්තයේ සෙනසුරාදා දවස වූවාට අප තවමත් සිටින්නේ පැරණි නොනිමි අරගලය සමගමයි. කොවිඩ් සමග අරගල කරමින් ගතවන ජීවිතවල වැදගත්ම වටිනාම සම්පත පිළිබඳව අද අපි විශේෂයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. කවුරු මොන ආකාරයෙන් භෞතික සම්පත් පිළිබඳව කතා කළත් අපිට වටිනාම සම්පත දරුවන් බව බොහොම පැහැදිලිවම ඔබට මතක් කරලා කොවිඩ් සමග ගෙවෙන ජීවිත අතර දරුවන් සිටින්නේ කොතැනකදයි ඔබත් සමග විවෘතව කතා බහ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ ඇරයුම් ලබන්නේ දරුවන්ගේ ජීවිත ප්‍රායෝගිකව ඉතාමත්ම හොඳින් කියවා ඇති විශේෂඥ වෛද්‍යතුමියකට. එතුමිය ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්, ඒ වගේම කළුබෝවිල ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියක්. මනුරි ගමගේ විශේෂඥ වෛද්‍යතුමිය ඉතාමත්ම ගෞරවයෙන් අපි අයිබෝන් කියලා අපේ ස්ථාන පිළිගන්නවා. දරුවන් සමග කොවිඩ් අරගලේ අප කොතනද සිටින්නේ කියන කාරණය පැහැදිලි කරගන්නට කලින් පොදුවේ අප අතර තිබෙන මතයක් වැරදිද නිවැරදිද කියලා ඔබතුමියගෙන් විමසන්නට කල්පනා කළා. කොවිඩ් යනු වැඩිහිටියන්ට අභියෝග කරන රෝගයක්. ඒ අභියෝගය දරුවන්ට එතරම් නොදැනෙන්නේ කියන පොදු මතයෙහි පිහිටා තමයි සමාජය අද බොහෝ වෙලාවට වැඩ කරන්නේ. ඔබතුමිය කොවිඩ් සමග ජීවිතය හොඳින්ම කියවා ඇති කෙනෙක්. මේ මතය නිවැරදිද? එසේ නැත්නම් තරමක් දුරට වැරදිද? ඇත්තරම මම කියන්න ඕනේ ඒක තරමක් දුරට වැරදි කියලා. මොකද කොවිඩ් කියන්නේ වෛරසයක් නිසා හැදෙන රෝගයක්. දැන් ඇති ඇත්තරම ගත්තොත් අපි මේ තුන්වෙනි වේව් එක කිය තුන්වෙනි රැල්ලේ ඉන්නේ. ඒකෙදි මුල්ම අවස්ථාවලදී අපිට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒ වෙලාවේ වුණත් අපිට තේරුම් ගත්ත ගයක් තමයි වැඩිහිටියන්ට තමයි වැඩිපුර හැදෙන්නේ, ළමුන්ට හැදුනේ නැහැ කියලා. ඒ මතෙත් එක්ක තමයි අපි මං හිතන්නේ මේ තාමත් මේ කතා කරන්නේ. දෙවෙනි රැල්ලේ එහෙමයි අපි දැක්කේ වැඩිහිටියන්ට වැඩිපුර හැදෙන එක. නමුත් ළමුන්ට කොවිඩ් රෝගය වැළඳෙනවා. ඒක වැළඳෙන්නේ වැඩිහිටියන්ට වැළඳෙන ක්‍රමයටම තමයි, බිනිති මාර්ගයෙන්. ඒ නිසා ළමුන්ට කොවිඩ් රෝගය හැදෙන්නේ නැහැ කියලා එකක් නැහැ. එකම දෙයක් තියෙන්න පුළුවන් ඔය මතය ඇති වෙන්න, වැඩිහිටියන්ට කොවිඩ් රෝගය වැළඳුනහම සංකූලතා වැඩි, වැඩිහිටියන්ගේ මරණ වැඩි. එතකොට අපි වැඩිහිටියන්ට හැදිච්ච එක තමයි ලෝකෙට පේන්නේ, ළමන්ට හැදිච්ච එක ලෝකෙට පේන්නේ නැහැ. මොකද බොහෝ ළමු දරුවන්ට මීට කලින් වතාවල් දෙකේදීම අපි මම කොවිඩ් රෝගී වැළඳිච්ච ළමයි දැක්කා. ඒ අවස්ථාවලදී දැකපු ළමයි ගණන අඩුයි මේ තුන්වෙනි රැල්ලට වඩා. නමුත් ඒ දැකපු ළමයින්ටුගේ තිබුණේ ඇත්තටම පොඩි හෙඹිරිසක් ඇස්සක්. එතකොට අපි හෙඹිරිසක් ඇස්සක් එක්ක අර නියුමෝනියා තත්ත්වය බැලුවහම ගණන් ගත යුතු නෑ වගේ. ඒකත් එක්ක තමයි දෙමව්පියන්ටයි මුළු ලෝකෙටමයි ආපු පණිවිඩේ කොවිඩ් ළමයින්ට එච්චර බලපාන රෝගයක් නෙමෙයි කියලා. නමුත් අපි දැන් මේ තුන්වෙනි රැල්ලේදී අපි ළමවුන් බහුතරය කට මේ රෝගය වැළඳෙනවා දැක්කා. ඒ වගේම ළමුන් බහුතරයකට ගිය පාරට වඩා සංකූලතා දැක්කා. ගිය පාරට වඩා කොවිඩ් නියුමෝනියා තත්ත්වය අපි දැනටත් ලොකු අරගලයක් ළමා රෝහලේ දැඩි සත්කාරයකකේ සිදු වෙමින් පවතිනවා. ඊට අමතරව අපි කොවිඩ් රෝගයෙන් පසුව වැළඳෙන අනිකුත් අතුරු ආබාධත් ළමුන්තර මේ අවස්ථාවේදී වැඩිපුරම දකිනවා. ඒකෙදි අර ඇඟේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම, විවිධ සංකූලතා ඇතිවීම බහුලයි. එතකොට අපි හිතනවා නම් ළමින්ට කොවිඩ් රෝගය හැදෙන්නේ නැහැ කියලා. ඒක වැරදිම වැරදි මතයක්. අපි එකම වෙනස කොවිඩ් රෝගය හැදිලා ඇතිවන සංකූලතා අඩුයි. ඒකෙදි විශේෂ යම්ම සඳහන් කරන්නේ ළමුන් මිලියනයක් ගත්තොත් කොවිඩ් රෝගයේ ළමුන් මිලියනයකට වැළඳුනොත් එයින් ළමයි 13 දෙනෙක් තමයි ජීවිතක්ෂයටපත් වෙන්නේ. නමුත් අවුරුදු 60යි 75යි අතර කොවිඩ් රෝගයේ වැළඳුණු මිලියනයක් වැඩිහිටියන් ගත්තොත් එයින් ඇත්තටම 22,000ක් පමණ මිය යනවා. එතකොට අවුරුදු 75ට වැඩි කොවිඩ් රෝගයේ වැළඳුණු ජනගහනයේ මිලියනයක් ගත්තොත් ඒකෙන් ලක්ෂයකට වඩා මිය යනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ වයසත් එක්ක ඇතිවන සංකූලතා, ඇතිවන මරණ අඩුකම මිසක් කොවිඩ් රෝගේ වැළඳීමේ අඩුවක් නම් ළමුන්ට නැහැ. ඒක නිසා අපි අම්මලා මේ ළමයින්ට හැදෙන්නේ නැහැ කියලා අර ළමයි ගෙදර ආවම ආචීව් සීව පරිස්සම් කරනවා මොකද අර මරණ බයත් එක්ක. නමුත් ළමයි දරුවා ගැන පරිස්සම ගැන බලනව අඩුයි. අනිත් එක දැන් ළමයි ඇත්තට අපි වැඩිහිටියෝ අතර ගනුදෙනු කරනකොට පොඩි මාස්ක් එකක් දාගෙන පොඩි
දුරස්ථභාවයක් රැක්කට ළමුන්ට එහෙම කරන්නේ නැහැ. එතකොට ළමයින්ට හෑන්ඩ් සැනිටයිසර් පාවිච්චි කරන එක ලොකුවට අපි කතා කරන්නේත් නැහැ. මම හිතන්නේ මේ මතේ වැරදි. ළමයින්ට කොවිඩ් රෝගේ වැළඳෙනවා. වැළඳුනහම ඇතිවන සංකූලතා අඩුකම මිසක් වැළඳීම සිද්ධ වෙනවා. ඒ වගේම ළමුන් රෝග රක්ෂණ පෙන්නුම් කරන්නේ නැති නිසා ළමයෙක්ගෙන් තව කෙනෙක්ට මෙම රෝගය පැතිරීමේ අවස්ථාව ඉතාම වැඩි. මොකද වැඩිහිටියෙකුට කොවිඩ් රෝගය වැළඳිලා උණ තියෙනවා නම් කැසෙම්බ්‍රිසාව උගුර රිදෙන එක තියෙනවා නම් එයා දන්නවා මම රෝගියෙක් මම දැන් ළමුන්ට ඒ වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැති නිසා වෙන කෙනෙක්ට ඒක පතුරන්න තියෙන අවස්ථාවත් වැඩි. කුඩාම බිරිඳගේ සිට දරුවන් බොහෝ වෙලාවට මේ දෙමව්පියන් නැත්තම් වැඩිහිටියන්ගේ රැකවරණය සහ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ තමයි ජීවත් වෙන්නේ. ඔබතුමිය කිව්වා වගේ ඔවුන්ට තනිව හිතලා සමහරට තීරණ ගන්න බෑ. දරුවන් මේ තත්ත්වයෙන් ආරක්ෂා කරගැනීමේ වගකීමත් එහෙමනම් පෙරලා නැවත වතාවක් වැඩිහිටියන්ටම තමයි දරා ගන්න සිද්ධ වෙන්නේ. ඔව් වැඩිහිටියන් හැටියට දැන් ළමුන්ට කොවිඩ් රෝගය වැළඳෙනවා කියලා දන්න නිසා අපි හැමතිස්සෙම අපි මේ කියලා තියෙන සමාජ දුරස්ථභාවය පිළිබඳ පණිවිඩය දරුවන් අතරත් තිබිය යුතුයි. ඒ වගේම දරුවන් ඔය කිසිම හේතුවක් නැතුව ජනගහනය වැඩිපුර බැවසෙන තැන්වලට කඩපිල්ලවලට හැම තැන්වලටම මරණ ගෙවල් ඒ තැන්වලට ගෙනියන්න එක වළක්වන්න ඕනේ. ඊට අමතරව අවුරුදු දෙකට අඩු ළමුන්ට අපි මුහුණු ආවරණ භාවිතා කිරීම අනුමත කරන්නේ නැහැ. මොකද එක හේතුවක් තමයි ඒකෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වුණොත් ඒ ළමයට ඒක තනියෙන් ඉවත් කරගන්න බැරිකම ඒ වගේම සමහරලාට ඒක පැටලිලා බෙල්ලක් උනත් හිර වෙන්න පුළුවන්කම ඒ වගේ ආරක්ෂිත හේතුන් මත තමයි අපි ඒක පාවිච්චි කරන්න එපා කියන්නේ. එයින් වයසට වැඩි හැම ළමයෙකුටම එළියට ගෙනියන අවස්ථාවකදී අත්‍යවශ්‍යම සමහරලාට රෝහලකට වෙන්න පුළුවන් යන්නේ. ඒ වගේ අත්‍යවශ්‍ය ගමනක් ඇරෙන්න ගෙනියන්න එපා. ඒ යන හැම අවස්ථාවකදීම මුහුණු ආවරණය භාවිතා කිරීම කරන්න ඕනේ. ඔවුන්ගේත් අත් නිතර සේදීම සිදු කරන්න ඕනේ. ඊට අමතරව අර සැරෙන් සැරේට සැනිටයිසර් භාවිතා කරලා අත් පිරිසිදු කිරීම ඒ හැමදේම ළමුන්ටත් ඒ විදිහටම සිදු කරන්න ඕනේ. මොකද ළමයි සමහර විට කැමති නැති වෙන්න පුළුවන් මුහුණු ආවරණයක් පාවිච්චි කරන්න. ඇත්තටම ළමයින්ට ඒක නිසාම දැන් ඇත්තටම ටිකක් ගණන් වැඩි. නමුත් අර ළමයි කැමති විදිහ මුහුණු ආවරණ ඊට අමතරව මේ ෆේස් ෂීල්ඩ්ස් ඒ වගේ ඒවා පවා දැන් නිර්මාණය වෙලා තියෙනවා. පුළුවන් නම් අරන් දෙන්න පුළුවන් නම් සමහර විට ළමයි ඒකට කැමති වෙයි. නමුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය මුහුණු ආවරණයකින් ඒ කියන්නේ හරි ක්‍රමයට හදපු රෙදි මුහුණු ආවරණ අපි අනුමත කරන්නේ නැහැ. මොකද ඒකෙන් ඇත්තටම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. හරි ආකාරයෙන් පාවිච්චි කරන දැන් ඊට අමතරව අපි දන්නවා ඉස්සර වගේ නෙමෙයි මුහුණු ආවරණ ගොඩක් ටිකක් මුල්ල අඩුයි ගන්නත් තියෙනවා ගොඩක් තැන්වල. ඉතින් එහෙම එක පාවිච්චි කරලා ළමයිව ආරක්ෂා කිරීම වැඩිහිටියන්ගේ වගකීමක්. මොකද ළමයින්ට තේරෙන්නේ නැහැ මේක තමුන් පරිසං විය යුතුයි කියන එක. ඒ වගේම ළමුන්ව තේරුම් ගන්න පුළුවන් වයසේ ළමුන්ව දැනුවත් කරලා තියෙන එකත් ඉතාම වැදගත්. මොකද එතකොට ඒ ළමයා තමන්ව පරිස්සම් කරගන්න ඕනේ කියන එක ඉගෙන ගන්නවා. මොකද දැන් අපිට ඉරක් ගහලා පෙන්වන්න බෑ මෙන්න මෙදා වෙනකන් විතරයි පුතේ ඔයා පරිස්සම් වෙන්න ඕනේ කියලා. ඒක නිසා අපි ඒ පිළිබඳව ළමයි දැනුවත් කරලා තිබ්බහම ඒක ඒ ළමයින්ට ඒක පුරුද්දක් හැටියට එන්න පුළුවන්. ඒකත් එක්ක අපිට ලොකු ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන් කියලා මං හිතනවා. දරුවන් බුද්ධිමත් අපි හිතන වට වඩා ඔබතුමිය කියෝගේ වගකීමක් පවරනවා නම් සමහර විට තෙරණ වයසේ දරුවෝ තමන්ව ආරක්ෂා කරගන්න ඉගෙන ගනි. අද නෙමෙයි අනාගතයටත් ඒක වැදගත් වෙනවා. ඔබතුමිය කිව්වා මේ අවදානම් කණ්ඩායම් ඉන්නවා කියලා. දැන් පවුලේ කෙනෙකුට කොවිඩ් වැළඳී තිබෙනවා නම් අනිවාර්යයෙන්ම දරුවා ඉන්නේ අවදානම් කණ්ඩායම් පාර්ශවයේ. දැන් දරුවෙකුට මේ රෝගය වැළඳී ඇද්දැයි නිශ්චිතවම තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් වැඩිහිටියන් හා සමානයි. වැඩිහිටියන්ට සමානයි. ඇතරම මුල් අවස්ථාවලදී රෝග ලක්ෂණ රෝගය වැළඳිලා මුල් අවස්ථාවලදී අපි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව නැත්නම් රැට් කියන පරීක්ෂාව සිදු කරන්න පුළුවන්. ඒකත් වැඩිහිටියන්ට කරන ආකාරයටම තමයි සිද්ධ කරන්නේ. එතකොට ඊට අමතරව ස්ථිර වශයෙන් දැනගන්න පුළුවන් හොඳම පරීක්ෂාව තමයි PCR පරීක්ෂණය. අපි ඒකත් කරනවා. ඊට අමතරව දැන් ඒක වයස් ભેදයක් නැහැ. රෝගේලා අඳුනා ගන්න තියෙන මුල් අවස්ථාවේදී රැට් පරීක්ෂණය ස්ථිර වශයෙන් හඳුනා ගන්න තියෙන PCR පරීක්ෂණය ඒ දෙකම ඒ විදිහම තමයි. ඒකෙදි රැට් පරීක්ෂණයේදී මුල් අවස්ථාවේදී අඳුනා ගන්න පුළුවන්. නමුත් රැට් පරීක්ෂණය නෙගටිව් කියලා කොවිඩ් ආසාදනේ නැහැ කියන්න බෑ.
ඒක නිසා අපිට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් අපිට ලොකු සැකයක් තියෙනවා නම් මේ ළමයාට තියෙන කොවිඩ් රෝගේ තියෙනවා කියලා වැඩිහිටියන්ටත් එසේමයි අපි අනිවාර්යෙන් PCR පරීක්ෂණයක් සඳහා යොමු වෙන්න ඕනේ. මොකද PCR පරීක්ෂණයෙන් තමයි අපිට ස්ථිර වශයෙන් දැනගන්න පුළුවන්. අර රැට් පරීක්ෂණය ඇත්තටම අපි සිද්ධ කරන්නේ අර ඉක්මනින් ප්‍රතිඵල ලබාගෙන එක ස්ක්‍රීනින් එකක් අර මූලික අවස්ථාවේ පරීක්ෂණයක් විතරම තමයි. හදිසියේවත් දරුවාට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වුණොත් ඉන්පස්සේ අනිවාර්යෙන් දෙමව්පියෝ කලබලයට පත් වෙනවා. උන් හිතනවා අපි වහාම රෝහලට අරගෙන යන්න ඕනේ වෛද්‍යවරයා හම්බ වෙන්න. ඔබතුමීගේ දුරගත නැවතුම් ওই වගේ සිය ගණනක් ලැබෙනවා ඇති. දැන් අපි මොකද කරන්න කියලා. ඔබතුමීගේ අනුමත ක්‍රමවේදය කුමක්ද? කොවිඩ් රෝගේ වැළඳුනහම අපි ළමුන්ව කාණ්ඩ දෙකකට බෙදනවා. එකක් තමයි සිම්ටමැටික්, ඒ කියන්නේ රෝග ලක්ෂණ තියෙන ළමයි. එහෙම නැත්නම් රෝග ලක්ෂණ නැති ළමයි කියලා. එතකොට අපි ඒකෙදි රෝග ලක්ෂණ තියෙන ළමයි කියලා අපි ගන්නේ අධික ලෙස හුස්ම ගැනීම අපහසුාවක් තියෙනවා නම් අධික ලෙස උණ තියෙනවා නම් කන්න බොන්නේ නැහැ වෙනද වගේ දඟලලා කරලා ඉන්නේ නැති ළමයෙක් එක්ක කොවිඩ් රෝගේ තියෙනවා නම් අපි රෝග ලක්ෂණ තියෙන ළමයෙක් හැටියට සැලකනවා. සමහර කොවිඩ් රෝගේ වැළඳිච්ච ළමයි ඉන්නවා. ඔවුන්ට තියෙන්නේ උගුර රිදෙන එක විතරයි, පොඩි නහය බර ගතියක් විතරයි. ඒකෙදි නමුත් අම්මලා තීරණය කරන්න හොඳ නැහැ මෙයාට රෝහල් ගතකවල යුතුද, ගෙදර බලා ගන්න පුළුවන්ද කියන එක. ඒ තීරණය අනිවාර්යෙන්ම ගත යුත්තේ වෛද්‍යවරයෙක් විසින්. ඒකෙදි අපි හැමෝම රෝහල් ගතවීම අත්‍යවශ්‍ය කියන්නේ නැහැ. මොකද ගමේ අපි පවුල් සෞඛ්‍ය වෛද්‍යවරයා අපි MOH කියලා හඳුන්වන ඒ වෛද්‍යවරයාටත් අපි දීලා තිනවා කොමියුනිටි එකේ, කියන්නේ ගමක වගේ ප්‍රදේශයකදී තීරණය ගන්න. මොකද හැම ළමයාටම රෝහල් ගත වෙන්න අවශ්‍යතාවයක් නැති නිසා. ඒකෙදි අපි රෝග ලක්ෂණ පෙන්නුම් කරන ළමයි, ඒ වගේම ඊට අමතරව දීර්ඝකාලීනව රෝගවලින් පෙළෙන ළමයි ඉන්නවා. ඒ ළමයි තමයි අපි කියන්නේ හෘදය වස්තුවේ ආබාධ තියෙන ළමයි ඉන්නවා, ඇදුම රෝගේ තියෙන ළමයි ඉන්නවා, ඊට අමතරව වකුගඩු රෝගේ තියෙන ළමයි ඉන්නවා. ඒ වගේම දියවැඩියාවක් දැන් ළමයි අතර තියෙන නිසා දියවැඩියාව තියෙන ළමයි ඉන්නවා, ඊට අමතරව ස්නායු ආබාධ තියෙන ළමයි ඉන්නවා. ඒ වගේ ළමයි අපි රෝහල් ගත කිරීම අනුමත කරනවා. ඒ වගේම වයස මාස 3ට වඩා අඩු ළමයි ගොඩක් අපි රිස්ක් ගෲප් එකක් හැටියට සලකනවා. ඒ අතරතුරේ අවුරුදු 2ට අඩු ළමයි අපි අනිවාර්යයෙන්ම රෝහල් ගත කිරීම තමයි අනුමත කරන්නේ. අපි අර ගෙදර බලා ගන්න එක අනුමත කරන්නේ නැහැ. එතකොට අම්මලා තීරණය කරලන්නේ නැහැ මේ ගෙදර බලා ගන්නවද කියන එක, වෛද්‍යවරයෙක් වශයෙන් තමයි ඒක තීරණය කරන්න ඕනේ. එතකොට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අර දීර්ඝකාලීන රෝග නැති අවුරුදු 2කට වඩා වැඩි ළමුන් අපි පරීක්ෂා කරලා බලලා තීරණය කරනවා මේ ළමයිව ගෙදර බලා ගන්න පුළුවන් කමක් තියෙනවද කියලා. නමුත් අපි ගෙදර බලා ගන්න තීරණය කරොත් අපි පොඩ්ඩක් ආපහු හොයලා බලනවා මේ ගෙදර වටපිටාවක් තියෙනවද මේ ළමයා බලා ගන්න කියන එක. මොකද සමහර වෙලාවට ඒ ගෙදර එයාට වෙන් කරලා තියන්න බැරි නම් ආච්චිලා සීයලාත් ඒ ගෙදරම නම් ඉන්නේ වෙනම අඩුම ගානේ වෙනම වැසිකිළිවක්වත් පහසුකමක්වත් නැත්තම් ඒ වගේ තියෙන ළමයි අපි සමහරවිට එක කාමරයක මුළු පවුලෙම ඔක්කොම ඉන්න තැනක් වෙන්න පුළුවන්. එතකොට අපි තීරණය කරනවා නෑ මෙයාව අපි හෝම් කෙයාර් මැනේජ්මන්ට් කියන එක ගෙදර බලා ගැනීමට යොමු කරන්නේ නැහැ කියන එක. ඊට අමතරව හරියමං වගකීමක් ගත යුතුන පුළුවන් වැඩිහිටියෙක් ගෙදර සිටිය යුතුයි ළමයා බලා ගන්න. මොකද ළමයාගේ රෝග ලක්ෂණ, මොකද ගෙදර අපි තිබ්බට යාට එන සංකූලතා පිළිබඳ ඒ ගෙදර ඉන්න අනිත් කවුරු හරි එක වැඩිහිටි පුද්ගලෙක් අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒක නිසා අපි ඒකත් පරීක්ෂා කරලා බලනවා ගෙදර බලා ගැනීමේ යොමු කිරීමට කලින්. මොකද ආච්චිට සීයට බාර දෙන්න බෑ. අම්මා හරි තාත්තා හරි කවුරු හරි වගකීයුතු වැඩිහිටියෙක් මේ ළමයා ගැන බලාගෙන ඉන්නවද කියලා. මොකද සමහර වෙලාවට අපිට අම්මලා තාත්තලා එක්ක කතා කරාම හිතෙනවා මේ අම්මට තාත්තට මේ ළමයා ගෙදර ගිහින් බලාගන්න බැරි වෙයි දෝ කියලා කියන දේවල්, ඒගොල්ලන්ගේ හැසිරීම් රටාවල් එක්ක. එතකොට අපි ඒකත් තීරණය කරනවා. හරි. වෛද්‍යතුමිය ඒ සියලු දේ තීරණය කරනවා. ඒ තීරණය කරාට පස්සේ ඊළඟ පියවරට යන්නේ කොහොමද කියලා හරියටම ඔබට දැනගන්නට පුළුවන් අපිට කෙටි විරාමයක් ලබා ගන්නට වෙනවා ඒ විරාමෙන් පස්සේ. කොවිඩ් සමග අනවරත අරගලයක යෙදෙන සමාජයක් තුළ දරුවා ආරක්ෂා කරන්නේ කෙසේද? විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ මහත්මිය පැහැදිලි කරමින් සිටියේ වෛද්‍යවරුන් තීරණ ගන්න ආකාරය. අපි වැඩිහිටියන් යටතේ දරුවට කොච්චර ආදරය කළත් අපිට බෑ ඒ තීරණය ගන්න. ඒ තීන්දුව ගැනීම සම්පූර්ණයෙන්ම වැරදි. ඔබ මේ පැහැදිලි කරනවා දරුවා රෝහල්ගත කරනවද නැත්නම් නිවසේ
රඳවා තබාගෙන ප්‍රතිකාර කරනවද කියන දේ වෛද්‍යවරු කොහොමද තීරණය කරන්නේ කියලා. ඔව් ඒකෙදි මම මුලින් කිව්වා වගේ දරුවාගේ රෝග ලක්ෂණ බලනවා ඊට අමතරව දෙමව්පියන්ගේ දැනුවත්භාවය පිළිබඳ අපි බලනවා නිවසේ වටපිටාව ගැනත් අපි බලනවා ඊට අමතරව දරුවාගේ වයස ගැන අපි අනිවාර්යෙන් සැලකීමක් කරනවා මොකද අවුරුදු දෙකට වඩා අඩු ළමුන් අපි අනුමත කරන්නේ නැහැ මොකද එහෙම ළමයෙක්ගේ දේවල් ළමයට කියන්නත් බැරි වයසේ ඒ වගේම සමහර පුංචි පුංචි වෙනස්කම් අම්මලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඒක නිසා අපි අවුරුදු දෙකට වඩා අඩු ළමුන් නිවස්වල බලා ගන්න එක අනුමත කරන්නේ නැහැ එතකොට අපි ඒ විදිහට තීරණය කළා දෙනවා අවවාදේ රෝහල්ගත කළ යුතුද නැත්නම් අපි නිවසේ බලාගත යුතුද කියන එක. ඒකෙදි අර වහ නිවසේ වටපිටාවක් නැත්නම් නමුත් ළමයාට ලොකු රෝග ලක්ෂණ නැති වුණත් අපි නිවසට යොමු කරන්නේ නැත්නම් අපි අර අතරමැදි මධ්‍යස්ථාන තියෙනවා නියම කරපු ඒවයේ ළමයාව යොමු කරනවා දෙමව්පියන් සමග බලා ගන්න. ඒක තමයි අපේ තීරණය කරන්නේ. රෝහල්ගත වෙනවා නම් ඔබතුමියලා අනිවාර්යෙන්ම 24ම දරුවගෙන බලනවා කියලා අපි දන්නවා. නමුත් නිවසේ දරුවන් බලා ගැනීමේදී දැන් අපි දුරකථන ඇමතුම් මේ වැඩසටහන සම්බන්ධ කළේ නැති වුණාට ඔබතුමිය පැහැදිලි කිරීම කරද්දී දුරකථන මාර්ගෝසිය විශේෂයෙන්ම අපිට කතා කරලා අහලා තිබුණා විවිධ රෝග ලක්ෂණ තියෙන දරුවව නිවසේ බලා ගනිද්දී ප්‍රායෝගිකව සරල තැන ඉඳලා අපිට කියන්න අපි කොහොමද දරුවව බලා ගන්න. ඔව් ඇත්තම දරුවා පිළිබඳ අවධානය යොමු කිරීමේදී දරුවාගේ උණ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. උණ විතරක් තිබුණා කියලා අපහු රෝහල් ගත කරන්න අවශ්‍ය නැහැ. නිසි මාත්‍රාවෙන් පැරසිටමෝල් ලබා දීම කළ යුතුයි. ඒක නිසි මාත්‍රාවෙන් කියන එක හරි වැදගත්. මම ආයිමත් කියනවා මොකද පැරසිටමෝල් කියන්නේ අපි ඉතාම බහුලව භාවිතා කරන බෙහෙතක් වුණාට වැඩිපුර මාත්‍රාවක් ලබා දුන්නොත් ඉතාම තරුණ ලෙස ආත්මාවට හානි වෙන්න පුළුවන්. ඒක නිසා බය වෙලා හරියන්නේ නැහැ. හරි මාත්‍රාව අහගෙන හරි මාත්‍රාව දවසට උපරිම වේල් 4යි දෙන්න පුළුවන්. ඊට අමතරව දියර පානයට ලබා දෙන්න ඕනේ. මොකද විජලන තත්ත්වයක් ඇතිවීම වළක්වන්න ඕනේ. ඊට අමතරව දරුවාගේ හැචිරීම පිළිබඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද මේකෙදි අපි දන්න දෙයක් තමයි කොවිඩ් නියුමෝනියා තත්ත්වේ ළමයින්ටත් වැළඳෙනවා. එතකොට කොවිඩ් නියුමෝනියා තත්ත්වේ වැළඳෙන්න කලින් දරුවන්ට අධික ලෙස කැස්ස ඇති වෙන්න පුළුවන් හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. එතකොට අම්මලා දරුව පිළිබඳ අවධානයෙන් ඉන්නකොට ඒ වගේ රෝග ලක්ෂණ මතු වෙනවද කියලා බලන්න පුළුවන්. ඒකෙදි සමහර වෙලාවට අම්මලාට දකින්න පුළුවන් රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් වෙනදා විනාඩි පැයක් විතර දඟලුවාම හති මහන්සි කියන ළමයා විනාඩි 10ක් 15ක් දඟලලා වෙනදාට වඩා නෙමෙයි උම් හුස්ම ගන්න අපහසුතාවයක් වගේ දෙයක් පෙන්නුම් කරනවා නම් එය අපි දරුවව රෝහල් ගත කළ යුතු ලක්ෂණයක්. මොකද සමහර වෙලාවට ඇඟේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නිසා මේක වෙන්නේ. ඒ වගේම පහසුකම් තියෙනවා නම් අපි ගොඩක් කැමතියි. දැන් මොකද ඇත්තටම ගොඩක් ගෙවල් වල තියෙනවා පුළුවන් අය අරගෙන ඇඟේ ඔක්සිජන් ප්‍රමාණය මනින උපකරණ. ඒ වගේම උණ කටුවත් අනිවාර්යෙන් තිබිය යුතුයි. මොකද ඒකත් උණ බලා ගන්න තියෙන නිසා. ඊට පස්සේ ඔක්සිජන් ප්‍රමාණය බලන උපකරණය තියෙනවා නම් අපි එකෙන් ඔක්සිජන් ප්‍රමාණය විටෙන් විට මැනින්න පුළුවන්. එතකොට ඒක 96ට වඩා වැඩි ප්‍රමාණයක පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එතකොට ඊට වඩා අඩුයි කියලා ඔයගොල්ලන්ට තේරෙනවා නම් නිතරම 95 තමයි ඇත්තරම ගාන. ඊට වඩා අඩු වෙනවා නම් වහම රෝහල් ගත කිරීමක් සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ වගේම සමහර වෙලාවට කොවිඩ් රෝගය නිසා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ ඩෙල්ටා එකත් එක්ක අපි දකපු එක තමයි බඩබුරුලෙන් යෑම ඇති වෙන්න පුළුවන්. මොකද ඒ වගේ එකක් තියෙනකොටත් විචලන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට අම්මලට තේරෙනවා නම් මේක කන්ට්‍රෝල් කරන්න බැරි තරමට තියෙනවා ගෙදර තියාගන්න එක අපහසුතාවයක් කියලා රෝහල් ගත කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව කොවිඩ් රෝගය වැළඳිලා හොඳ වේගන යනකොට එන අතුරු ආබාධ තියෙන පුළුවන්. එතකොට ඒවා පිළිබඳවත් අපි පොඩි දැනුවත් කිරීමක් දෙමව්පියන්ට කරනවා. ඒක නිසා අපිට රෝහල් ගත කළ යුතු අවස්ථා දැනුවත් කිරීමක් කරලා ඒ පිළිබඳ අම්මට අවබෝධයක් තියෙනවා නම් තමයි අතරම අපි නිවාස සඳහා නිවාසෙදී බලා ගැනීම ඉඩ දෙන්නේ. ඔව්. ඔබද මේ කිව්ව උණ තත්ත්වය සම්බන්ධයෙන් දැන් දරුවන්ට උණ වැළඳිලා ඊට පස්සේ උණ වැඩි වේගන යනවා නම් මොකද කරන්න ඕනේ? දෙමව්පියෝ රෑ නිදි මරාගෙන දරුවෝ දිහා බලාගෙන ඉන්නවා. නමුත් එහෙම අවස්ථාවකදී හදිසිය කළ යුත්තේ මොනවද? නොකළ යුත්තේ මොනවද කියලා? ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි ඒක වාට් රෝහල්වලදී දකින දෙයක් තමයි. උණ කියන්නේ රෝග ලක්ෂණයක් පමණයි. උණ කියන රෝග ලක්ෂණය වෛරස් නිසා ඇති වෙන්න පුළුවන්, බැක්ටීරියා නිසා ඇති වෙන්න පුළුවන්, මුත්‍රා ආසාදනයක් නිසා ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ රෝග ලක්ෂණයට බය විය යුතු නැහැ. නමුත් අම්බල ඇත්තටම අවුරුදු 5ට වඩා අඩු
ළමුන් ඉන්න අම්මලා විශේෂයෙන් බයයි. මොකද ඒගොල්ලෝ දන්නවා උණ වලිප්පු තත්ත්වය මේ උණත් එක්ක ඉතාම බැඳිලා තියෙනවා කියලා. ඒ ෆිට් එකේයිද කියන බයත් එක්ක තමයි තියෙන්නේ. ඊට අමතරව කලින් ෆිට් එක නැත්නම් උණ වලිප්පු තත්ත්වය ආපු ළමු එක් නම් අම්මා දෙගුණයක් විතර බයයි වෙනත් වඩා. ඒක නිසා නමුත් අපි උණ සඳහා පැරසිටමෝල් නියමිත මාත්‍රාවෙන් දීම ඉතාම ප්‍රධාන දෙයක්. ඒකෙදි නියමිත මාත්‍රාව සිරප් වශයෙන්ුත් පෙති වශයෙන්ුත් තියෙනවා. ඒකට හරි මාත්‍රාව අසා ගැනීම ඉතාම වැදගත්. ඒකෙදි මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන පැරසිටමෝල් වර්ග දෙකක් තියෙනවා පොඩි ළමයින්ට භාවිතා කරන්න, බින්දු සහ සිරප් කියන එක. බින්දු කියන එකේ බින්දුවක තියෙන පැරසිටමෝල් ප්‍රමාණය වැඩි සිරප් එකට වඩා. ඒකෙදි අපි හරියටම තේරුම් ගන්න ඕනේ මේ ළමයාට අපි මම දෙන්නේ බින්දුද සිරප්ද කියලා. වෛද්‍ය අවවාද ලබා ගැනීම ඉතාම වැදගත්. මොකද නැත්තම් අධි මාත්‍රාවක් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව දරුවට නිසි පරිදි දියර පානය කරන්න දෙන්න ඕනේ. ඊට පස්සේ ඇඳුම් ඉවත් කරලා හොඳට හුලං වැදෙන තැනක තියන්න පුළුවන්. පවන් ටිකක් ගැහුවට කමන්නේ. ඒ වලට අපි අනිවාර්යෙන් අයිස් තියෙන එක නම් අනුමත කරන්නේ නැහැ. මොකද එළියෙන් අයිස් තිබ්බහම ඇඟ ඇතුලේ උෂ්ණත්වය තවත් වැඩි වෙනවා. එළියෙන් අම්මට සීතලයි කියලා තේරුණාට ඒ උණ බැහැලා නෙමෙයි, ඇඟ ඇතුලේ උෂ්ණත්වය තවත් වැඩි වෙනවා. අනිත් එක ඇල් වතුරෙන් තෙමන්න හොඳ නැහැ. අපි කියන්නේ සාමාන්‍ය අර මද උණුසුම් වතුරෙන් ඉකිලි කිලි පොඩ්ඩක් තෙමුවට කමක් නැහැ. නමුත් ළමයව මුළු ඇඟම තෙමලා නාවන්න වගේ දේවල් කරන්න හොඳ නැහැ. අයිස් නම් තියන්නම හොඳ නෑ. අනිතික ඔඩිකොලොන් වගේවා අපි අර ඔළුවට දාලා රෙදි පොඩි රෙදි කෑල්ලක් තෙමලා ඒකත් අපි අනුමත කරන්නේ නෑ. මොකද එතන විතරක් සීතල වෙලා අම්ම අත තිබ්බහම සීතලයි, නමුත් ළමයාගේ ඇඟ ඇතුලෙන් උෂ්ණත්වය තියෙනවා. ඒක නිසා උණ පාලනය කරන්න බෑ කියලා හිතෙන අවස්ථාවලදී අර සමහර වෙලාවට අම්මලා පැය 6ට කලින් පැරසිටමෝල් දෙන්න බලනවා. ඒක කිසිසේත්ම කළ යුතු නැහැ. මොකද දවසකට උපරිම වේල් 4යි දෙන්න පුළුවන් පැය 6න් 6ට. ඒකෙන් අක්මාවට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බලපෑමක් ඇති වෙනවා. ඊට අමතරව සමහර වෙලාවට අම්මලා උණට අර අනිත් අපි කියන්නේ ඉබුප්‍රොෆෙන් එහෙම නැත්නම් අපි මෙෆෙනමික් ඇසිඩ් කියලා අර අධික තද උණට භාවිතා කරන බෙහෙත් භාවිතා කරන්න පුළුවන්. අපි ඒවත් අනුමත කරන්නේ නැහැ වෛද්‍ය උපදේශ නැතුව පාවිච්චි කරන එක. මොකද ඒ බෙහෙත් වර්ගවලින් ඇඟේ රක්තපාත තත්ත්වය ඇති කරන්න පුළුවන් නෝමල් ළමයෙක්ගේ උණ. එතකොට ලංකාවේ ඩෙංගු රෝගේ බහුලව තියෙන නිසා අපි මේ උණ ඇති වෙලා තියෙන ඩෙංගු රෝගයටද කියලා දන්නේ නැති අවස්ථාවලදී කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ පැරසිටමෝල් වලට අමතරව අනිත් උණ බස්සන බෙහෙත් වර්ග පාවිච්චි කරන එක වෛද්‍ය අවවාදයෙන් තොරව. දීර්ඝ කාලයක් යම් රෝගී තත්ත්වයකට බෙහෙත් පාවිච්චි කරන දරුවන්ට ඒ බෙහෙත් ඒ විදිහටම පාවිච්චි කරන එක සිදු කළ යුතුයි. මොකද විශේෂයෙන්ම වලිපෝ තියෙන ළමයෙක් උණ වලිප්පෝ නෙමෙයි, සාමාන්‍යයෙන් රෝගයක් හැටියට වලිප්පෝ තියෙන ළමයෙක්ගේ උණ කියන්නේ වලිප්පු තත්ත්වය ඇති වෙන්න පුළුවන් ප්‍රධානම මේ විදිහක්. ඉතින් එතකොට උණ පාලනය නොකරොත් අධික ලෙස වලිප්පු තත්ත්වය උණත් ඇති වෙන්න පුළුවන් නිසියාකාරයෙන් බෙහෙත් ලබා නොදුන්නොත්. අනිත් බෙහෙත් වර්ග සියල්ල ඒ විදිහටම ලබා දීම සිදු කළ යුතුයි. උණ තිබුණා කියලා ඒවා නොදී ඉන එක නෙමෙයි කළ යුත්තේ. කොවිඩ් තත්ත්වය වුවත් සාමාන්‍යයෙන් උණ ඔබතුමී කිව්ව වගේ වෛරස් තත්ත්වයක උනත් අර දීර්ඝකාලීන නැති වෙනවන රෝගී තත්ත්වයක් ඒකේ ඒ විදිහටම දෙන්න ඕනේ. ඒ වගේම දරුවෝ කෑම කන්නේ නැති වෙන්න පුළුවන්. ආහාර අරුචියක් ඇති වෙන්න පුළුවන්. අන්න එහෙම අවස්ථාවකදී අම්මලා කියනවා නෑ මේ ඇඟේ මේ ශක්තිය නෑ හයිය නෑ කියලා පුළුවන් තරම් මොනවා හරි කවන්න බලනවා. හැබැයි ඒක හොඳ ඇති. එහෙම අවස්ථාවකදී අපි අනුමත කරන ක්‍රමවේදයක් තිබෙනවා. මෙහෙමයි. ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් අපිට උණක් වැළඳුණත් කෑම කන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒකෙදි අපි උණ තියෙන අවස්ථාවේදී ළමයාට ගොඩක් කෑම අරුචිය තියෙන අවස්ථාවකදී පුළුවන් තරම් අපි දියර වර්ග හැටියට දෙන්න එක තමයි අනුමත කරන්නේ. මොකද දියර වශයෙන් හරි දරුවට යම්කිසි සීනි ප්‍රමාණයක් ඇඟට යනවා නම් දියර ප්‍රමාණයක් ඇඟට යනවා නම් ඇතර මේක ඇති. අපි දවස් ගණන් නෙමෙයි පළවෙනි දවස් දෙක විතරනේ ලොකුවට මොයේ ප්‍රශ්නේ අපිට බලපාන්නේ. ඒකෙදි අපි පුළුවන් තරම් දියර දීනම අනුමත කරනවා. දියර කියලා මම අදහස් කරන්නේ වතුර නෙමෙයි, ජීවනී වතුර ටික දෙන්න පුළුවන්. ජීවනී නියම ආකාරයෙන් හදලා දෙන්න ඕනේ. මොකද අම්මලා දන්නවා ජීවනී
දෙන්න පුළුවන් කියලා. නමුත් ජීවනි හදන ප්‍රමාණය හදන විදිය හරිම වැදගත්. මොකද ජීවනි පැකට් වර්ග දෙකක් තියෙනවා වෙළඳපළේ අපි ජීවනි කියන නමින් ගන්නවා නම්. ඊට අමතරව වෙනත් නම් වලිනුත් තියෙනවා. මොකද ජීවනි අපි ඖෂධ සංස්ථාවෙන් හදන එක තමයි ජීවනි කියන නමෙන් එන්නේ. වෙළඳ නාමය අන්තිම ඊට අමතරව වර්ගවල තියෙනවා. ඒකෙදි දොඩම් යුෂ දොඩම් රසති එකකුත් තියෙනවා සාමාන්‍ය එකක් තියෙනවා. ඉතින් මට හිතෙන්නේ ගොඩක් ළමයි දොඩම් රසති එකට කැමති. එතකොට අපි පැකට් වර්ග දෙකක් තියෙනවා. එකක් පොඩි එකක් අනිත් එක ලොකු එක. පොඩි පැකට් එක මිලිලීටර් 200ට තමයි දාන්න ඕනේ. අනිත් එක ලීටර් එකට දාන්න ඕනේ. මේක දැන ගැනීම හරිම වැදගත්. මොකද සමහර වෙලාවට අම්මා නිකම්ම ජීවනි පැකට් එකක් දෙන්න කියලා ඉල්ලලා පොඩි එක ලීටර් එකට දාලා වැඩකුත් නැහැ. ලොකු එක 200ට දාන එක ඉතාම හානිකරයි. මොකද ඒක හරි ක්‍රමයට හැදුවේ නැත්නම් ඒකෙන් එන ප්‍රතිඵලයක් නැහැ. එතකොට ජීවනි දෙන්න පුළුවන්. ඊට අමතරව තැඹිලි වතුර වගේ දෙයක් දෙන්න පුළුවන්. ඊට අමතරව පළතුරු යුෂ වර්ග දෙන්න පුළුවන්. කැඳ වුණත් අපි දිගට අනුමත කරන්නේ නැහැ. නමුත් මේ වගේ අවස්ථාවකදී දෙන්න පුළුවන්. මොකද ඇඟට යම්කිසි ශක්ති ප්‍රමාණයක් ඒකෙන් ලැබෙන නිසා. ඒක නිසා ළමයින්ට කරදර කරලා කවන එක නෙමෙයි අපි කියන්නේ. දියර වශයෙන් හරි දියර දේවල් දෙන්න පුළුවන් නම් ඒක ඇති. ඒක ඇති. අපිට දැන් කතා කරන්න තියෙන ඉතාම වැදගත් තව මාතෘකාවක් ඔබතුමියත් පූර්ව සාකච්ඡාවේදී කිව්වා මේ තත්ත්වයේ තුල මේ කොවිඩ් රෝගය වැළඳීම විතරක් නෙමෙයි දරුවන්ට අභියෝගය වන්නේ කොවිඩ් නැමැති මේ සමාජමය වටපිටාවේ ජීවත් වීම දරුවන්ගේ ජීවිතවලට විශාල අභියෝගයක් වෙලා තියෙනවා. මේ මාතෘකාව අපි ඍජුවම කතා කරන්නට ඕනේ දෙමව්පියන්ට වැඩිහිටියෝ විතරක් නෙමෙයි දරුවන්ට තේරුම් ගන්නට පුළුවන් ආකාරයෙන් මේ කාරණේ අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේ කෙටි විරාමෙන් පස්සේ. කොවිඩ් අභියෝගයට අභියෝග කරමින් කෙසේ හෝ ඉදිරියට යන ජීවිත ගැනයි අපි කතා කරමින් ඉන්නේ. ඒ කෙටි විරාමය විනාඩි කිහිපයේ කෙටි විරාමය ඇතුළතත් මම බුදුමියගෙන් විමසමින් හිටියේ අපේ රටේ මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉටු කරන මහා අනර්ග සේවය. බුදුමියම කියනවා ඇතම් කාර්ය මණ්ඩල සාමාජිකයින් තමන්ගේ දරුවන්ව දැකලා නැහැ. සමහරට අවුරුද්දක් එකමාරක් වගේ කාලයක් බොහොම හදිසියේ තමයි ඔවුන් නිබෙස්වලට යන්නේ. ඒ දරුවෝ සහ මේ දෙමව්පියන් අතර මහා දුරස්ත භාවයක් තියෙන නමුත් ඒ ඔබේ ජීවිත අපේ ජීවිත ගලවා ගන්න එක එක අංශයක් විතරයි. එතකොට ඒ නිවෙස්වල ඉන්න දරුවෝ හුදෙකලා ඔවුන් තනිව දෙමව්පියෝ දකින්නේ නැහැ. එහෙම පවුල්වල ඇති වී තිබෙන තත්ත්වයන් එක්ක මේ කොවිඩ් දරුවන්ගේ ජීවිතවලට විවිධාකාර අභියෝග එල්ල කරලා තියෙනවා. අපි මේ අංශ කිහිපයක් ගැන සවිස්තරාත්මකව කතා කරමු. ඔව්. ඇත්තටම කොවිඩ් නිසා ශාරීරික වශයෙන් බලපානවා තමයි ළමයින්ට. ඒක වැඩිහිටියන්ට සාපේක්ෂව අඩුයි තමයි. නමුත් මානසික වශයෙන් ළමුන්ට වෙලා තියෙන බලපෑම ඉතාම අධිකයි. ඒකෙදි අපිට ඒක කීපාකාරයකට බෙදන්න පුළුවන්. මූලික වශයෙන්ම පාසල් නැතිකම. මොකද අපි පාසල් ගිහින් තමයි අපි අපේ ශක්තිය පිට කරගන්නේ, අපේ අදහස් බෙදාගත්තේ, අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ පාසලේදී. අපි නිවාඩු කාලයට කැමති වුණාට ඊට වඩා කැමති ඉස්කෝලේ ගිහිල්ලා දඟලලා කරලා ළමයි එක්ක පොඩ්ඩක් එන එක. ඒ කිසිම දෙයක් ළමයින්ට නැහැ. අර පැය 6ක් 7ක් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන රොබෝලා වගේ එක තැනක වාඩි වෙලා සමහර විට දැන් අපි කියන දේ අහන් හිටියට ආපස්සට අහන්න කෙනෙක් නැහැ සමහර පාඩම් වලදී. එතකොට කියන දේ පැහැදිලි වෙන්නේ නැහැ. අනිත් එක හැම ළමයෙක්ම හැම දෙයක්ම ඉගෙන ගන්න එකම වේගයෙන් නෙමෙයි. එතකොට දැන් ගුරුතුමිය ඔන්ලයින් උගන්වද්දී අර පැත්තේ ඉන්න ළමයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එතනින් එහාට ඒක මග ඇරිලා යනවා. ඒ වගේම තමයි කිසිසේත්ම ඔන්ලයින් පහසුකම් නැති ළමයි ලංකාවේ බොහෝම තරුචක් ඉන්නවා. මේ ඕ ලෙවල් කරන ළමයි ඉන්නවා ස්මාර්ට් ෆෝන් එකක් නැති. එතකොට එහෙම ළමයින්ට මේක නැහැ. එතකොට ඒ වගේම පහසුකම් නැති මම දැක්ක සමහර වෙලාවට ප්‍රවෘත්ති වලට පෙන්නනවා උදේ පාන්දරට අර මේ මහගිරිදඹ නගිනවා වගේ කන්දක් උඩට නැගලා ඒ පන්තියේ තියෙන වැඩ ටික අහගෙන නැත්තම් ගහක් උඩට වෙලා ඉඳලා එහෙම ඉන්නවා. ඒතට ඒ ළමයින්ගේ මානසික තත්ත්වය ගැන අපි හිතන්න ඕනේ. දැන් මේ දවස්වල ඒකත් නැති වෙලා තියෙනවා. ඊට ඒක ඒ එකක්. ඒ වගේම අධ්‍යාපනයේට ඇරුණහම අර තමන් අනිත් ළමයි ගැන හිතන්න, අනිත් මිනිස්සු ගැන හිතන්න, අනිත් අයත් එක්ක කතා බහ කරලා ජීවිතයේ අත්දැකීම් විඳ ගන්න තියෙන අවස්ථාව ළමයින්ට බිඳුවටම වෙලා තියෙනවා. මොකද සමාජ ජීවිතයක් නැහැ. ඇත්තටම පුංචිම ළමයි ගත්තොත් එහෙම ඒ ළමයි දැන් අවුරුදු එකමාරක් දෙකක් වෙලා තියෙනවා ගහක් කොළක් දැකලා නැහැ, කුරුල්ලෙක් දැකලා නැහැ. සමහර වෙලාවට තට්ටු නිවාසෙක ඉන්න ළමයෙක් නම් පොළොව පාගලක් නැහැ. එතකොට ඒ ළමයි ලොකු වුණාම කොහේ නවතීද කියලා හරි සමාජ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අනිත් මිනිස්සු ගැන දන්නේ නැහැ. අහල පහල ගෙදරක මිනිස්සෙක් ගැනවත්
ඒ ළමයි දැකලා නැහැ. තමුන්ගේ ගෙදර ඉන්න මිනිස්සු ටික විතරයි දැකලා තින්. ඒවා ඒ ළමයි ලොකු වෙනකොට වෙන මානසික තත්ත්වය හරි වෙනස් වෙයි. ඒ වගේම තමයි ඊට අමතරව ළමයින්ට සෙල්ලම් කරන්න අවස්ථාවක් නැහැ. මොකද ක්‍රීඩා කරපු ළමයි ඉන්නවා. ඒ ළමයින්ට ඒ සඳහා යන්න ක්‍රමයක් නැහැ. ක්‍රීඩා තරඟ නැහැ. එතකොට ඒ වගේම තමයි රස්සාවට යන අම්මලා තාත්තලා කොහොම හරි ඒ රස් රැකියාවට ගිහින් හරි තමන්ගේ අදහස් හුවමාරු කරගන්නවා. අර අපි ගිවසේමී ඉන්න අම්මලා, විශේෂයෙන්ම අම්මලා, එතකොට ඒ අම්මලා අර ඒ තියෙන පරිසරේම දැක දැක සමහර වෙලාවට ඒගොල්ලොනුත් කේන්තියෙන් ඉන්නේ. මොකද ඒගොල්ලන්ගේ අදහස් පිට කරගන්න. එතකොට ඒව සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ළමයි පිටින් තමයි යන්නේ. ළමයින්ට ගුටි කන්න වෙන වෙලාවල් තියෙනවා, බැනුම් අහන වෙලාවල් වැඩි වෙලා තියෙනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා, අනේ එහෙම දෙමව්පියන්ගෙන් ළමයින් ගැනත් හිතන්න. ළමයිනුත් ඉන්නේ පුදුමාකාර අසහන තත්වෙකින්, පීඩන තත්වෙකින් මේකත් එක්ක. ඒගොල්ලෝ දඟලන්නේ ගෙවල් ඇතුලේ ඒක කරා ඉවස ගන්න බැරිකම නිසා. ඉතින් ඒක නිසා ළමයි ගැන චුට්ටක් ආපහු දෙපාරක් හිතන ළමයෙකුට ගහන්න බනින්න කලින් මේ කාලේ ගෙදර ඇතුලේ දඟලනවා කියලා. මොකද වෙන කරන්න දෙයක් නෑ ඒ ළමයින්ට. ඊට අමතරව මම දකින එකක් තියෙනවා, සෞඛ්‍යකාර මණ්ඩලයේ ඔබ කිව්වා වගේ ළමයි ටික. ඒ සෞඛ්‍යකාර මණ්ඩලයේ මම මෙතනදී සෞඛ්‍යකාර මණ්ඩලය කියලා අදහස් කරන්නේ වෛද්‍යවරු විතරක් නන් නෙමෙයි. ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ගේ ඉඳන් හැම කෙනෙක්ම මේ අවස්ථාවේ හිතන රෝගියෙක් එක රෝහලකින් තව රෝහලකට ගෙනියන ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ගේ ඉඳන් වාට්ටුව අතුගාන එක්කෙනාගේ ඉඳන් නර්ස් හෙද නිලධාරීන්ගේ ඉඳන් වෛද්‍යවරු වෙනකන් හැමෝම මරණ බයත් එක්ක ජීවත් වෙන්නේ. අපි දන්නේ නැහැ අපිට දැන් මේ රෝගීන් එක්ක ගැවසෙනකොට මේක හැදෙයිද කියලා. දැන් අපි එන්නත්කරණය කළා තියෙනවා තමයි. එන්නත්කරණය කළාට රෝගේ වැළඳුනොත් මොකද වෙන්නේ කියලා හැමෝටම පොඩි සැකයක් ඔළුවෙත් තියෙනවා. සංකූලතා අඩුයි එන්නත්කරණයත් එක්ක. එතකොට මම දන්න වෛද්‍යවරු ඉන්නවා අර ක්වාටර්ස් එකේ නැත්නම් නිවාසිකාගාරේ කාමරෙන් ගෙදර යන්නේ. මොකද අම්මලා වයසයි, අම්මලාට අසනීපයි, ගෙදර ගියොත් බෝවේ කියලා. සමහර වෛද්‍යවරු ඉන්නවා ගෙදර යනවා, නමුත් තමන් වෙනම කාමරයක නිදාගෙන කරලා උදේට නැගිට ළමයින්ට හොරෙන් වැඩට එනවා. ළමයි එක ගැවසෙන්නේ නැහැ. හෙද නැලධාරිනුත් එහෙමයි. ඒගොල්ලෝ පැය හතක් එක දිගට වැඩ කරනවා. අර අපි PPE කියන ඇඳුම ඇඳගත්තට පස්සේ මුකුත්ම පේන්නේ නැහැ. ඇත්තටම රෝගීන්ට පේන්නෙත් නැහැ මේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද ඒගොල්ලන්ට බේත් කරන්න කියලාවත්. කටහඬෙන් විතරයි පොඩ්ඩක් හරි අඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක ඇඳගෙන පැය භාගයක් ඉන්නකොට ඇඟ දාඩියෙන් තෙමෙනවා. හුස්ම ගන්න බැහැ. නමුත් ඒ ඇත්තටම අර කියනවා වගේ තමන්ගේ හුස්ම හිර කරගෙන ඒ වැඩ කරනවා. ඒ එක්කම ගෙදරින් ඉන්න ළමයි තේරුම් ගන්න පුළුවන් වයසේ ළමයි දන්නවා මගේ අම්මා මෙහෙම තැනක වැඩ කරන්නේ, මගේ තාත්තා මෙහෙම තැනක වැඩ කරන්නේ, මේගොල්ලන්ට කොවිඩ් වැළඳුනොත් මොකද වෙන්නේ කියලා බයකින් ජීවත් වෙන්නේ. එතකොට පුංචිම ළමයින්ට නොතේරුණත් ඒගොල්ලන්ට තේරෙනවා අම්මලා තාත්තලා ගෙදර එන්නේ නැහැ, ගෙදර ආවත් ඒගොල්ලොන්ව ළඟට ගන්න නැහැ, මොකද්දෝ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒවත් එක්ක ලොකු මානසික පීඩනයකින් තමයි මේ ළමයි ඉන්නේ. ඉතින් අපි බලාගෙන ඉන්නවා කවදා හරි මේක අපි කාටවත් කියන්න බෑ කවද මේක ඉවර වෙයිද කියලා. ඒ වගේම තමයි මම හැමෝගෙම ඉල්ලනවා මේ ගැනත් හිතලා, තමුන්ගේ ජීවිත ගැනත් හිතලා කියලා තියෙන සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපදින එක තමයි ඒ හැමෝටම හැමෝම වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම යුතුකම කියලා. මුදු මේ කියන කතාව ඉතාම සංවේදී කාරණාවක්. සමහර දරුවන්ට දෙමව්පියෝ අහිමි වෙනවා, තමන්ගේ ළඟම හිටපු හිතයිෂීන් අහිමි වෙනවා. තේරෙන මට්ටමේ දරුවෝ කොහොමද මේවා දරාගන්නේ කියලා ඇත්තටම අපිට හිතා ගන්න අමාරුයි. ඒ වගේම නිවෙස්වල දෙමව්පියෝ නොදකින දරුවෝ වගේම සමහරට නිවෙස් ඇතුලේ ඇති වෙලා තියෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේ කාරණාවන් දරුවෝ දකිද්දී උන් තවත් පීඩණයට පත් වෙනවා. අපිට හැකියාවක් තිබෙන නිර්දේශ කිහිපයක් අපි කියමු දරුවන්ව මේ තත්ත්වයෙන් ගලවා ගන්න. අවම වශයෙන් අප වටා තිබෙන දේවල් සම්පත් කිහිපයක් කර එකතු කරගෙන දරුවන්ගේ තියෙන මේ මානසික එකම මිතියක යන ගමන ටිකක් වෙනස් කරන්න ඕනේ. ඔව්, ඇත්තටම නිසි පියවරක් සමහර රූපවාහිනී නාලිකාවලින් වගේ අරගෙන තියෙනවා. ඒගොල්ලෝ අර ඔන්ලයින් පහසුකම් නැති ළමයින්ට අධ්‍යාපන වැඩසටහන් අඩුම ගානේ ඒ ළමයින්ට පොඩි සහනයක් හරි තියෙනවා, මට මෙහෙම එකක් හරි තියෙනවා කියන එක. ඊට අමතරව මම දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා ගෙදර වැඩවලට ළමයිව යොමු කරගන්න. පොඩි පොඩි දේවල් දැන් කෑමක් හරි හදන දෙයකට ඒගොල්ලන්ව යොමු කරගන්න. අනිත් එක ඒගොල්ලෝ එළියට නොගියට සමහර ළමයි ගාව තියෙනවා විශේෂ දක්ෂතා, චිත්‍රාඳින ඒ වගේ දේවල් වලට පුළුවන් තරම් උදව් කරන්න. ඊට අමතරව කියවීම වගේ දේවල් වලට යොමු කරන්න පුළුවන්. ඒවත්
අපිට යමු අම්මලා ඊට පස්සේ ළමයි එක කතා බහ කරන්න ඒ වගේ දේවල් වුණත් අපිට ළමයි වෙනුවෙන් කරන්න පුළුවන් ඊට අමතරව මං හිතනවා දැන් ඔය සමහර අන්තර්ජාලය හරහා පහසුකම් තියෙන තැන්වලදී ඒගොල්ලන්ට අත්කම් පොඩි පොඩි අත් වැඩ කරන්න ඉවත යහක දාන දේවල් වලින් පොඩි පොඩි දේවල් කරන්න ඒ වගේ දේවල් වලට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් ඒකනුත් ඒගොල්ලන්ගේ පීඩනය යම්කිසි ප්‍රමාණයකට අඩු වෙනවා අනිත් එක පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් මුහුණු ආවරණත් එක්ක පොඩ්ඩක් එළියකට ඒ කියන්නේ මං කියන්නේ මිනිසු ගැවසෙන තැනකට නෙමෙයි පාක් එකක මිනිස්සු ඉන්න තැනකට නෙමෙයි පොඩ්ඩක් එළියට පහළියකට යන්න පුළුවන් සුරක්ෂිතව යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් ටිකක් ලොකු ළමෙක් අරන් ගියාට කමක් නැහැ පොඩි ළමයින්ට තේරෙන්නේ නැති නිසා ගෙනියන්න නැති එක තමයි මට හිතෙන්නේ හොඳම දේ. වැඩිහිටියන්ට වගකීම් තිබෙනවා බොහෝ අංශවලින් දරුවන්ගේ අනාගතය නිර්මාණය කරන්න ආරක්ෂා කරගන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න ඒ නිසා තමයි සමහර වෙලාවට මොන අවදානම මැද්දේ වුණත් අම්මා තාත්තා නිවසේ එළියට යන්නේ තමන්ගේ රැකියාව කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි දරුව වෙනුවෙන් මම නැවත වතාවක් අපි නතර කරපු එක දැනකට ඔබතුමිය ආයෙත් අරගෙන යන්න බලාපොරොත්තු වෙන දැන් කොවිඩ් රෝගය වැළඳුනොත් යම් දරුවෙකුට ඇතැම් අය අහන කාරණාවක් තමයි අද රෝගය නිවාරණයි කියලා අපි හිතාගෙන හිටියට අද සුව වුණා කියලා හිතුවට අනාගතයේදී මීට අදාළව කිසියම් සංකූලතා මතුවෙන්න පුළුවන්ද යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්ද ඔව් මොකද දැන් ලෝකේ වගේම ලංකාවෙත් ඒක දැකලා තියෙනවා අපි ඇත්තටම 100ට 100ක් ඔක්කොම ගැන දන්නේ නැහැ මොකද කොවිඩ් රෝගේ ලෝකෙට ඇවිල්ලා තාම අවුරුදු දෙකක් නැහැ අවුරුදු එකහමාරක් පහුණා පමණයි වගේ ඒක නිසා අපි තාමත් අඳුනා ගනිමින් ඉගෙන ගනිමින් පරීක්ෂණ කරමින් දකුණ දේවල් වලින් තොරතුරු හොයා ගනිමින් එකතු කරමින් යන්නේ ඒකෙදි බහුතරවම අපි දැකලා තියෙන එක සංකූලතාවයක් තමයි අපි MIS-C කියලා අඳුනන්නේ MIS-C කියලා ඒකෙදි මල්ටි ඉන්ෆ්ලමේටරි සිස්ටමික් ඩිසීස් කියලා අපි කියනවා ළමයින්ගේ ඒකෙදි මුළු ඇඟේම තියෙන පද්ධති වලට බලපාන රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඒක බහුලව නැහැ නමුත් ඒක ඇති වෙන්න පුළුවන් ඒකෙදි අපි කොවිඩ් රෝගය වැළඳිලා සති දෙකක් හයත් අතර තමයි මෙම රෝගය ඇති වෙන්නේ ඒකෙදි ලඩුවාට නැවතත් උණ මතු වෙනවා දරුවාට හොඳට ඉඳලා එකපාරට ආපහු ලෙඩ ගතියට වැටෙනවා ඒකෙදි ඊට අමතරව ඇඟේ රෑෂ් ඇති වෙන්න පුළුවන් ඊට අමතරව ඇස් රතු වෙන්න පුළුවන් බඩේ සමහර වෙලාවට ඒ දරුවන්ට අධික බඩේ කැක්කුමක් ඇති වෙනවා. එම නිසා සමහර වෙලාවට ඒක අර අපි උණ්ඩුකු පුච්ච ප්‍රදාහය නැත්නම් ඇපෙන්ඩිසයිටිස් තත්ත්වය කියලා හිතන තරමට බඩේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. එතකොට කොවිඩ් රෝගයේ වැළඳිච්ච දරුවෙක් හොඳට ඉඳලා ආපහු උණාවොත් ඇස් රතු වෙන ගතිය තියෙනවා නම් වෙනදා වගේ නැතුව සෙල්ලම් කරන්නේ නැතුව ඉන්න ලෙඩ ගතියකටපත් වුණොත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහාම යොමු වෙන්න ඕනේ. මොකද මෙම රෝගී තත්ත්වයේදී ඒක විශේෂයෙන්ම අක්මාවට බලපාන්න පුළුවන් ලේට බලපාන්න පුළුවන් ඊට අමතරව වකුගඩු වලට බලපාන්න පුළුවන් මුළු ඇඟේම තියෙන ඒ අතරින් විශේෂයෙන්ම හෘදේ වස්තුවට බලපාලා රුධිර පීඩනය අඩු වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට අපි මුල් අවස්ථාවදීම මේක අඳුනගත්තොත් මුල් අවස්ථාවදීම රෝහල් ගත කරොත් දරුවා බේර ගන්න පුළුවන්. දැන් මම ඇතරම ළමා රෝහලේ දැඩි සත්කාරකකේ වෛද්‍යතුමා සමග සාකච්ඡා කරාම එතුමා කිව්වා ඒ වගේ රෝගීන් කීප දෙනෙක්ම ළමා රෝහලේ දැඩි සත්කාරකකේ ප්‍රතිකාර ලබාගෙන සුව වෙලා ගියා කියලා නිසි වෙලාවෙදී ආපු නිසා ඉතින් ඒ රෝගයක් තියෙනවා. ඒක ලංකාවේ විතරක් නෙමෙයි දෙවනි අපිට වඩා ගොඩක් දරුණුවට දැන් අපේ දෙවනි රැල්ල ආපු වෙලාවේ ලෝකේ මීට වඩා දරුණුවට තිබ්බා. ඒ අවස්ථාවවලදී මහා බ්‍රිතාන්‍ය ඇමරිකා වගේ රටවලත් ළමුන් අතර මේ රෝගය මේ විදිහටම සංකූලතා පෙන්නුම් කරා. දැන් අපේ මේ ඩෙල්ටා එකත් එක්ක අපි ටිකක් ඒ රෝගේ වැඩි කියලා දකින තත්ත්වයක් තියෙනවා. නිවෙස්වල ඉන්න දරුවෝ දිහා අපි බලාගෙන ඉන්නකොට සමහරලාට අපිට එක පාටේ දෙනවා සුදු වෙලා මහත් වෙලා එක තැන ඉන්නවා. ඇස් හැමතිස්සෙම ඉන්නේ මේ තිරයක් දිහා බලාගෙන. මම හිතන්නේ මෙන්න මේවත් අනාගතයේ දරුවන්ගේ ජීවිතවලට අභියෝග වෙන්නට ඉඩ තියෙනවා. අනිවාර්යෙන් මොකද දැනටමත් මට අපිට හිතිලා තියෙන එකක් තමයි මේ කොවිඩ් රෝගය එන්න කලිනුත් ළමුන් අතර අධික ස්ථූලභාවයේ ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ අධික ස්ථූලභාවයට එක ප්‍රශ්නයක් තමයි ওই ස්ක්‍රීනින් ටයිම් නැත්තම් කම්පියුටර් ඉස්සරහා ගේම් ඉස්සරහා ෆෝන් ළඟ තියාගෙන ඉන්න එක. මොකද ඉස්සර වත්තට පිටියට පැනලා සෙල්ලම් කරපු ළමයි අන්තිමට නැවතිලා හිටියේ ගේම් ගහන ටෙලිෆෝන් ඉස්සරහා. දැන් ඇත්තටම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයත් එක්ක අම්බලට අනිවාර්යෙන් අතර දෙන්න වෙලා තියෙනවා. විකල්පයක් නැහැ. දැන් මේ බලාගෙන ඉන්නෙත් අපේ තිරය දිහා තමයි. කොහොම මේ ඉන්න ඔය තිරය දිහා බලාගෙන ඉක්මන් විරාමයක්.
යලි හමුයි. තාම සංවේදී වේ කතා බහට එකතු වෙන්න ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය වගේම කලබෝල ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ මහත්මිය එතුමිය පැහැදිලි කරමින් හිටියේ කොවිඩ් කාලයේ ජීවිතෙත් එක්ක දරුවන්ගේ හිට දවස වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔවුන්ගේ ස්තුලතාවය වැඩි වෙන්න පුළුවන් සුදු ඇති එළියට බහින්නේ නැහැනේ හැබැයි මේවා හොඳ ලක්ෂණ නෙමෙයි කියලා ඔබතුමිය කියනවා දෙමව්පියෝ දරුවන්ට ආදරයට තවත් දේවල් කරනවා මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න ඕන කියලා හිතාගෙන විටමින් වර්ග පෝෂදායි ආහාර වර්ග හැමදේම වෙනතට වඩා දහ ගුණයක් වැඩියෙන් මේ කාලේ දෙනවා මේක හොඳයිද දෙවියනේ පෝෂදායි ආහාර හරි ප්‍රමාණයෙන් දෙනවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව දුලක්ෂි කියපු එක ඇත්තටම ඇත්ත. මොකද අම්මලා අර දැන් පොඩි රැල්ලක් වගේ ඇති වෙලා තිනවා විටමින් C, විටමින් D ඔය වගේවා මේකට හොඳයි කියලා දෙන එක. නමුත් ඒකෙදි මම ඒක අනුමත කරන්නේ නැහැ. මොකද වෛද්‍යවරයෙක් විසින් තීරණය කළා මෙම දරුවාට ඌනතාවයක් තියෙනවා කියලා තීරණය කරලා අපිට විටමින් වර්ග නියම කරන්න පුළුවන්. ඒකෙදි විටමින් වර්ග දෙකක් තියෙනවා. එකක් තියෙනවා අර මේදේ දියවෙන එක අනිත් එක වතුර දියවෙන. ඒකෙදි මේදේ දියවෙන විටමින් වර්ග තමයි විටමින් A සහ විටමින් D. එතකොට අපි හේතුවක් නැතුව මේ දෙකම දෙන එක ඉතාම හානිකර වෙන්න පුළුවන්. මොකද අදි මාත්‍රා වලින් දෙන්නත් පුළුවන්. මොකද අම්මලා දෙන්නේ තමුන්ට ෆාමසියෙන් සමහරලාට අහගෙන ඒ වගේ. විටමින් C අමතරව දෙනවට වඩා අපි පොඩ්ඩක් පළතුරු දොඩංගෙඩියක් ඒ වගේ දෙයක් ගන්න පුළුවන් නම් මේ ලොක්ඩවුන් එකත් එක්ක සමහර වෙලාවට අලුත් පළතුරු දේවල් ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් වෛද්‍ය නිර්දේශයකින් තොරව විටමින් වර්ග භාවිතා කිරීම අපි අනුමත කරන්නේ නැහැ. මොකද විටමින් වර්ග කියන එක එහෙම ඔහේ අපිට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකත් ඖෂධයක්. එතකොට ඒක අත්‍යවශ්‍ය නැති කෙනෙක්ට භාවිතා කරලා ඊට වඩා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් නිසි ආකාරයෙන් නිසි පෝෂණය ලබා දීම හොඳයි. නමුත් ඒක අධිපෝෂණය නොවිය යුතුයි. මොකද අධිපෝෂණය නිසා පස්සට මේ කොවිඩ් ඉවර වෙනකොට අපිට ලොකු ළමයි ප්‍රමාණයක් ඉතුරු වෙන්න පුළුවන් අධික ස්ථූලභාවය සහ දිය වැඩියාව තියෙන. ඊට වඩා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක. ඒ වගේම තමයි දැන් ළමයි අර ස්ක්‍රීන් එකට නැත්නම් අර ෆෝන් එකට ඒවට ඇබ්බැහි වෙලා ඉන්නකොට වටපිටාව ගැන අනිත් අය ගැන තීරණ ගැනීමේ හැකියාව ඒව නැති වෙනවා. දැන් අර කිව්වා වගේම ඉස්කෝලේ ගියා නම් ටොක්කක් කන්න, ටීචර්ගෙන් බැනුම් අහන්න, ඒවට ඔරොත්තු දෙන්න මානසික තත්ත්වයක් ඇති වෙනවා. දැන් මෙහෙම නැති කෙනෙක් සමාජයට ගියාට පස්සේ සමාජයේ චූටි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මුළු ජීවිතේම කඩා වැටෙන. මොකද ඒගොල්ලන්ට පුරුදු නැහැ බැනුම් අහලා පුරුදු නැහැ අර ඉස්කෝලෙන් එහෙම දේවල් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඒ ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන් අපි දෙමව්පියෝ ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකරොත්. ඒක සරල ජාත්‍යන්තර අධ්‍යක්ෂකක් කිව්වා පුංචි කුකුල් පැටව බලාගන්න දෙන්න. ඔව් මැලේසියාවේ ඉන්දුනීසියාවේ මේ වගේ තත්ත්වෙදී ළමයින්ගේ මානසික තත්ත්වය වර්ධනය කරන්න කුකුල් පැටව බෙදා දීමක් සිද්ධ කරලා තියෙනවා. ඒගොල්ලන්ට දීලා තියෙනවා ටාගට් එකක් මේ කුකුල් පැටියව බලාගෙන හදාගන්න කියලා. එතකොට අර ළමයි හරි ආසාවෙන් ඒ වගේ දේවල් කරනවා. දැන් අපේ රටේ වුණත් ගහක් පැල කරලා තට්ටු නිවාසික පෝච්චියක ගහක් පැල කරන්න බැරි කමක් නැහැ. මිරිස් පැලයක් පැල කරලා ඕක බලාගෙන ඕකට වතුර ටිකක් දාලා මල් හැදිලා ගෙඩි හැදිලා ඒක ඊට පස්සේ කන්න පුළුවන් සමහර චූටි වෙන මොනා හරි පළතුරු පැලයක් හරි ඒක හරිම ලස්සන වෙයි. ඊට වඩා මල් පැලයක් වුණත් ඒක ගෙදර බුදුන් වඳින ගෙදරක බෞද්ධ ගෙදරක වගේ බුදුන් වලට පූජා කරන එක මේ ළමයාට ලොකු මානසික සතුටක් වෙයි. ඉතින් කුකුල් පැටව බෙදා දෙන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් නම් ගහක් බලාගන්න උදව් කරන්න තටු නිවාසක වුණත් ඒක අපිට කරන්න පුළුවන්. අපිට විකල්ප තිබෙනවා. අපට කළ හැකි දේවල් තිබෙනවා. අප ඒ සොයාගෙන ආයේ ඔබතුමිය කියපු කාරණය හදවතටම දරුණු. ඉතාම සංවේදී මේ ඔක්කොම ප්‍රායෝගික අත්දැකීම් ඔබතුමිය කවි පොතක් ලිව්වා වගේම අනාගතයේදී මේ අත්දැකීම් ලියන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද අනාගත පරම්පරාව බහු පරම්පරාවේ අත්දැකීම් වලින් තමයි ජීවිතය ඉගෙන ගන්නෙ. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියගේ මේ පැමිණීම සහ මේ අභියෝග මැද්දේ අර කියපු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඔබතුමියත් එක්කෙනෙක් පැය 24 සේවයට කැප වෙන. ඒ නිසා ඔබතුමියට ස්තුතියි කියලා අපි අනිවාර්යෙන් කියන්නට ඕනේ. විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ මහත්මිය අපිට ලැබෙන හැම අභියෝගයක්ම අවස්ථාවක් කියලා හිතනවා නම් අපිට ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්නට අපහසු නෑ. ඒ කාරණය මතක් කරලා ඔබ සියලු දෙනාගේම යහපත් ජීවිතය තවත් ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත්වා කියලා ප්‍රාර්ථනා කරලා අපි සමුගන්නවා. ආයුබෝවන්.